හුරුළුපළාතේ ප්‍රධාන සංගනායක අපේ නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් මේ පාර හදමු කියලා අපේ නායක හම්දුරෝ යෝජනාවක් ගෙනාවා ගමේ සියලුම දෙනා එකතු වෙලා පාර හදන්න ආරම්භ කරා මේකේ පාරේ පාලමක් තිබුණා මේ ගහයි 4 මාසයක් තියෙනවා මේ මාස 4 තුන යන්න බැරි නිසා පළවෙනි මිනිත්තු කරේ අපි පාලම හදපු එක පාලම හදන සිමෙන්ත කොට 150ක් විතර ගියා එක දවසක් අතුළු මේ පාලම සම්පූර්ණ කොන්ක්‍රීට් දාලා ඉවර කරා රට සංවර්ධනය කරන්න ඉස්සෙල්ලා තමන්ගේ ගම සංවර්ධනය කරගන්න අලුත් දිල්ලව ගම්මානයේ කිලෝමීටර් 1 මාර්ග විතර ප්‍රමාණයක් සුවිශේෂී අන්දමින් හදලා නිම කළා කිසිම තැනකින් අපිට කෙරෙන්නේ නැති මේ දෙයක් තමයි පාර හදන එක. ඉස්කෝලේ යන්න බෑ, වැහි කාලේ පාරේ යන්න බෑ. මෙතන පාලමක් තියෙනවා, සපත්තු පාලමක්. ඒකේ ඉදින් මලගයක් වුණත් මිනිහන් තරයන් බැරි තරම් පාරේ වතුර. වැඩි හරියක් ඉන්නේ ගොවිතැනින් ජීවත් වෙන අය. ගොවිතැන් කරලා අද කණ්ඩවත් හම්බ කරගන්න බැරි කාලේ මේ වගේ දෙයක් කරන කෙනෙක්ට අපි ආරම්භ වෙන්න ඕනේ. ඇත්තටම වචන වලින් කියලා නිම කරන්න බෑ. අද අපිට හරි සතුටුයි ගම එක්මුතුකම දකිද්දි. සමහරට අපිට මේ පාලමේ යන්න බෑ. වතුර බයික්යක් තියා මේ ලොකු ලොට්‍රිපර් එකක් යන්න බැරි තරම් වතුර පාරක් යනවා වැහි කාලට. නමුත් ඒකට කාගේවත් ඇස් ඇරුන්නේ නැහැ මේ වෙනකම්. බලධාරියෝ එනවා බලනවා යනවා. එච්චරයි අපිට කියන්න තියෙන. ඡම් දෙන්න ලස්සනට එන්න පුළුවන්. කිසිම වාහනයකට යන්නත් බෑ. මිනිස්සුකට පාරක ගමන් කරන්න බෑ. මේක දුටුවව කොළඹ මාර්ගය. يعني දුටුවව ගලෙන් බිදුනා මාර්ගයේ මේ කොළඹ බස් නුව දෙක තුනක්ම වැඩ කරනවා. දුටුවව මේ නුවර හැමතැනම යනවා මෙහි. නමුත් මේ පාර හදන්නේ නැහැ කිසිම කෙනෙක්. පාර හදන්න අවශ්‍ය ප්‍රතිපාදන දෙන්නේ නැහැ. ඉන්පස්සේ අපේ හාමුදුරු තීරණය කරා ගම්ම මේකට සමුහය කරලා ගමේ මිනිස්සුගේ ආධාර උපකාරත් එක්ක අපේ හාමුදුරන්ගේ නායකත්වයෙන් වාහන අරන් අපි වාහනවලට තෙල් ගහගෙන අපි ආධිනව කරපු ගොඩක් ඉන්නවා. සල්ලි මිල මුදල් වලට නෙවෙයි. පිළිවෙලට මේක කරගෙන යනවා. දැන් අද අවසන් අධීරයේත් නෙවෙයි. අද පොඩ්ඩක් අපිට මේ අස්පාල් ප්‍රමාණය පොඩ්ඩක් මදි වෙලා තියෙනවා. හැටින් තමයි ඉවර කරන්න පුළුවන් වෙන්නේ. ඒතර අපි මේ සම්පූර්ණ මේක ඉවර කරනවා. වදින වදින. එක දිනක් නෙවෙයි දැන් දින 10ක් 15ක් තිස්සේ එක දිගටම මේ පාරේ වැඩ ගස්ස පාරට වැටිලා මහා මාර්ගයෙන් කරන්නේත් නැහැ වාරි මාර්ගයෙන් කරනවා වාරි මාර්ගය ඇල විතරක් මහා මාර්ගේ පාර දෙපැත්තකට නැහැ වෙන දෙයක් තියා ඉතින් මේ විදුලි බල මණ්ඩලයෙන් මේ පැත්ත පොඩ්ඩක් කරනවා කම්පැනි කීයක්ද විදුලි බල මණ්ඩලය මහා මාර්ගය වාරි මාර්ගය ඒ තුන්ගොල්ලම ඉඳලා කරන්නේ පොඩි පොඩි පටියක් තියෙන මේ අඩි 50ක විතර කොටසක් තියෙන ඒ අඩි 50 කොටසක් කෙරෙන්නේ නැහැ හරියට මේ ලොකු ලොකු නෙදාරි ගාවට ගිහිල්ලා ඒකට උදව් උපකාර ගත්තා සහයෝගය කරන කට්ටිය නම් මිල මුදල් නුත් කරනවා ද්‍රව්‍ය මෙය කරනවා වාහන වලින් කරන අපි එකතු වුණොත් කල නොහැක්කක් නැහැ ඒ කියන්නේ ඕන දෙයක් කරන්න පුළුවන් අපේ සමගිය දෙනවා අපි